උතුම් වූ බුදුන් දැකීම යනු ධර්මය නොුවනින් දකීමයි නිවරදිව ශ්‍රවණය කරමින් අව බොහොදෙන් ධාර්ණයකොට ජේවිතා ලෝකය පිණිස ධර්මයහි පිහිටා මනාකොට හැසිරන්නා නිසිලෙස බුදුන් දකිනේමය මේ ධර්මය ශ්‍රවණයට සුදු සුමකාලය අය එන්න පැහැදි සිතින් ශ්‍රද්ධාවෙන් ශ්‍රී සද්ධර්මය ්‍රවය කර ජේවිතයට වටිනාකම් එකතු කර ගනිමෙන්. දැහැමිව යහපත්ව ආදර්ශ සම්පන්නව කටයුතු කරමු. අද සද්ධර්ම දේශකාණන් වහන්සේ වද්දුව මොරන්තුදුව කොඩා ගෝනදුව උත්තර චේතියාරාම මහා ව්‍යහාරාධිවාසී, ඓතිහාසික විදාගම ශ්‍රී ගණහනන්ද පිරිවෙනහි ආචාර්ය, පුච වලපන රතනවංශ ස්වාමීන් වහන්සේ. කवाලසු අත්‍රගචංතුදේවතා සද්ধাංමංමනිරජස්ස සුනංතු සගගමොහදං ධම්ම සාවනකාලෝ අயం බදత धம்ම සవනකාල අயం බදత धම්ම සవනකාල আய බදta නමුতাස්्य ভাগৱত අহত சංমা சංබුද্ধাස, නමුতাස්्य ভাගৱතු අරහතු सං सංබුද্ধাස්्य නමුতাස්्य ভাගවතු අරහතු सංමා සංබුද්্ধাස්्य යස්මිින් පදේසේ කපපේතේ වාසං පණඩිත ජාතියා සීලවංතේ තත්තබෝජෙත්වා සංඥතේ බ්‍රක්මචාරයේ යාතත්තදේවතාආසුන් තාසං දක්කිනමාදිසේ තා පූජිතා පූජයන්ති මානිතාමානයං තිනං තතනං අනුකංපංති මාතාපුත්තංවඕරසං දේවතානුකංපිනුපොසෝ සදාබදද්‍රනි පස්සතිති සැදති වාසනාවන්ත පිංවත්නී වF.ෆම් ගුවන් විදුලිය හරහා හිමිදිරි උදෑසනින්ම සූදානන් වෙන්නේ තතාගත බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ආරෙවූ බනපදයක් කහලා අද දවස පිළිබඳව යම් වැටහීමක් ඇති කරගෙන අද දවස ගෙවන්නට ඕන කවර ආකාරයකින්ද කියන කාරණාව වටහා ගනු පිණිසයි හිමිදිරි උදෑසනින්ම ගුවන් විදුලිය හරහා ගුවන්තලයට යොමුවන මේ බනපදහන්නට සූදානං වෙන්නේ. කාන්තිමතුන් භහංසේවිසින් ලෝකසත්වයාවෙත මහත් කරුණාවෙන් වදාල සූත්‍රදේශනාවන් පාදක කරගෙන, නිරංතරයෙන්ම පාහේ, විවිධ දේශනාවන්ට විවිධසාමින් භහංසේලා දේශනා කරන, බනපදයන්ට ඇහුංකංදීලා ජීවිතය පිළිබඳව යම් වැටහීමක් ඇතිකර ගැනීම, ප්‍රධානම ආරම්මන කොටගෙන, ඒ ජීවිත සාර්ථක කර ගැනීමම පදනම කරගෙන, පින්වන්ත ඔබ බණහනව කියන කාරණාව අපි හොදාකාරවම දන්නවා. එනිසා සැදහැති පිංවත ඔබට හිමිදිරි උදෑසනින් මා සූදානං උනේ ජීවිතය පිළිබඳව යම් වැටහීමක් ඇතිකරගන්නට සූත්‍රදේශනාවක් පාදක කරගෙන බණපද කිහිපයක් දේශනා කරන්නට. අපි මුලින්ම අධිෂ්ඨානයක් කරනවා මෙ සුන්දර දවස ආරම්භවෙන මේ හිමිදිරි උදෑසන කාලයේ බනපද අහන සියලු දෙනාටම. මේ අසිරිමත් වෝ සිරිමුව මඩලින් වදාල සුගතයන් භහංසේගේ දේශනාව බලින්. ආයුනිරෝගාදිී භාග්‍ය සම්පත්තිය පිහිටාවා අප්‍රමාදීව නිර්වානගාමී මාර්ගයට එළඹෙන පිින්වන්ත පිරිසක් බබට පත්තෙන්නට මේ ධර්මානුශස්සනාව උපනිශ්‍රයවේවා කියන ප්‍රාර්ථනාවපි සිදුකරනු ලබනවා. පිින්වතුනේ තතාගත බුදුරජාණන් බහංසේ නිරන්තරයෙෙන්ම පාහේ, දේශනාකොට බදාලේ බැඳීම් පාදක කරගෙන අපි ඇතිකරගන්න විවිධ බන්ධනයන් බැඳීම් මුල්කරගෙන නැවතනැත නැවත නැවත මේ සසරට අපට එන්නට වෙනවාය කියන කාරණ. එනිසා සුගතයන් බහංසි සිරිමුව මඩලින් වදාලා නිරන්තරයෙන්ම බන්ධන ලිහන්නට තමාවිසින් නිතරම ඇතිකරගන්න අලුත් අලුත් බැඳීම්වලින් විනිර්මුක්තවෙලා බන්ධනයන් ලිහා දමලා නැවත එවැනි බන්ධනයක් ඇති නොකරගෙන සසරට නැවත නොයන්නට අවශ්‍ය කරන කාරණා පුරන්නට කියලයි නිතරම වගේ වදාලේ. එනිසා තතාගතයන් බහංසේග ඒ අනුසාසනාව එසේ සිද්ධ වෙද්දී බොහොම ලස්සන අවස්ථාවක් තියනව මේ මිනිස්සුන්ගේ බැඳීම් පාදකවීමට බලපාන උපමාවක් පෙළිබඳව වදාල සූත්‍රයක්. එදා තතාගත බුදුපියාණන් බහංසේ අහස්තලේ වැඩහිටියේ එළිමහනෙ වැඩහිටියේ. තතාගතයන් භහන්සේ එළි මහනෙ වැඩඉන්න වෙලාවේ, තේනකෝපන සමයේන භගවා රත් අන්දකාර තිමිසායං අබ්බෝකාසේ නිසේ නෝ හෝතේ. ගන අන්දකාරයකින් වෙලිලතිබුන මේ වෙලාවේ, සුගතයන් භහංසේ එලි මහනෙ වැඩ හිටියා. මේ වෙලාවෙේ තේලපපදීපේසු ජායමානේසු. තෙල්පුරවපු පහන් කිහිපයක්ම තතාගතයන් භහංසේ වැඩඉන්න තැන ආසන්නයේ දල්වලා තිබුණා. තෙල්වලින් පහන පෙරිලා ආලෝකසිලු දසත පැතිරෙනවා. මේ වෙලාවෙ මේ ආලෝක සිලු දකින. තේනකෝපන සමයේන සම්බහුලා අධිපාතකා, තේසු තේලප්පදේපේ ස්වආපාතම් පරිපාතං අනයං ආපජ්ජන්ති. පළගැටියු ඈත ඉඳල දැක්කා පහං සිලු දල්වල තියෙනවා ආලෝකය කරා ආපුමේ පළඟැටියු, මෙයාලෝකයටම ඇල්මෑතිකරගෙන පහන් දැල්ලටම ආශාවඇතිකරගෙන පිච්චිලා තමංගි ජීවිතය එතනින්ම නැතිකර ගත්තා. නවනව දේවල් හොයාගෙන ඉදිරියට යන අලුත් අලුත් බැඳීම් පස්සේ හබාගෙන යන කෙනාට සිද්ධවෙන්න පිින්වත්න ඔය වගේ ස්වභාවයකුයි. එනිසයි තතාගතයන් වහන්සේ ඒ උපමාව වදාලේ ආලෝක සිලුවක් දැක්කහම පහන්දැල්ල දැක්ක ගමන් වහාම එතනට ඇවිල්ලා තමන්ගගේි ජීවිතය නැතිකරගන්න පළගැටියෝ වගේ තතාගතයන් භහංසි දිවැසිං දැක්ක, සංසාරි පුරාවටම මිනිස්සු අළුත්තලුත් බන්ධන ඇතිකරගෙන බැඳීම් මැතිකරගෙන බැඳීම් ලිහාගන්නට බැරිව පුදුමාකාර දුක්ඛිත ස්වභාවයකින් කටයුතු කරනව කියලා සුගතයන් භහංස එදා දැක වදාලා. ගාථාවක් සිහිපත් කළා උපාති ධාවංති නසාර මෙෙන්න්ති දුවනව දුවනව නිමාවක් නෑ. සාරයක් නෑ. නවං නවංබන්ධනං බ්‍රෘහයන්ති, අලුත් අලුත් බැඳීම් මතමයි ජීවිතය ගොඩනගන්නේ. පතන්ති පද්ජෝත මිවාදි පාතකා, පහංසිල ඉදිරිපිට දැල්වෙලා පිච්චිලා විනාස වෙන, ල ගැටියෝ වගේ මේ සංසාරි පුරාවටම ඇවිදින මේ සත්වයා බන්ධන නිසාම මේ සසරට නැවත නැවත වැටෙනව කියලා වදාලා. පිින්වංත ඔබට අපිස් සිහි පත් කරන්නේ දකිනදේ තුළ ඇලීමක් ගැටීමක් ඇතිකරගන්න වනං, ඇහෙන දේ තුළ දැනෙන දේ තුළ ඇලීමක් ගැටීමක් ඇති කරගන්න වනං. එය විනාසයට මුලයි. එනිසා බන්ධන ලිහලා සස්සරබැමිල් ලිහලා සුගත තතාගතයන් භහංසෙ වදාල, ක්ෂේමභූමියයට යෑම අරමුණු කොටගෙන ජීවත්වන්නට ඕනෑ. එදිනිදා ජීවිතය ගත කරන පින්වන්ත ඔබට හිතේවිී, අපි කරන කටයුතු සියල්ලම පැත්තකටදාලා ධර්මයම ඈඳගෙන ජීවත්වෙන්ට කියලද, ඔබවහන් සිකියන්නේ කියලා එහෙම කාරණාවක් නෙමෙයි ගතවන මොහොතක් පාසා පියවරක්පාසා පින්වන්ත ඔබ ගත කරන ජීවිතය සාරවත් කරගන්නට අවශ්‍යයිනංඒ හරබර ජීවිතයක් කරගන්නට පින්වන්ත ඔබට අවශ්‍යයිනං ඔබ කළ යුත්තේම තතාගත ධර්මය ඇඳගන්නේක. ඉදිනිදා කරනකාරයන් සුපුරුදු රටාවට ඒ ලීලාවට කරගෙනයෑමි තහනමක් නෑ. එ කරගෙන යන ක්‍රියා කලාපය යහපත් ක්‍රියා කලාපයක් නං එය දීර්ගකාලීන පැවැත්මක් තියෙනවා. කරගෙන යන කාර්යය අයහපත් එකක් නං ඒ අයහපතිං මිදිලා යහපතකරායන්නට තමයි මේ ධර්මය නිතර අහන්නට කියලා කියන්. එසේ ධර්ම ස්ත්‍රවණය කිරේීම බහුකාරාභවංති මේක බොහෝ සෙයින් බොහෝ උපකාර වෙනවා තමන්ගේ ජීවිතය ගොඩනගාගන්නට යහපතකරා පිහිටුවා ගන්නට. එනිසා පිින්වන්ත ඔබටපිආරාධනා කරනවා, මේ ශාසනය තුළට තතාගතානුශාසනාව තුළට මනසයොමු කරන්ට ඔබ දැන් මේ මොහොත දක්වා මඇති කරගත්තු බන්ධන, බැඳීමක් හැටියට දැකලා එතුළින් ඔබට නැවතසසරබන්ධන හට නොගන්නාකාරයට ධර්මයට නතුවෙලා කටයුතු කරන්නට කියලා සිහිපත් කරනවා. දුර්ලබව ලබපු මනුසත් භාවය තුළින්, දුර්ලබ වූ ප්‍රතිලාභයක් ලබන්නට. දුර්ලබ වූ දෙයක් ලබන්නට එනම්, ධර්මය කියන දුර්ලබදේ දරාගන්නට ලබාගන්නට හැකියාව තියෙනවනං, මනුස්ස ජීවිතයෙන් හරබර පලයක් නෙලාගත් අවෙනවා. එසේත් නැතිව ලැබුණ මනුස්ස ජීවිතය අයහපතටමනං යොමු කරන්නේ ඔය මනුස්ස ජීවිතයෙන් පිංබතුනි කිසි සේත්ම පලයක් දකින්නට ලැබෙන්න්නෙත් නෑ පල විරහිත ගසක් වගේ තමයි පෙනෙන්නේ. එනිසා ඔබට සිහිපත් කරන්නේ ගුණදහමින් පෝෂණය වෙන්. සේලාද ගුණධර්මදියුණු කරන්නට. ඔබට හැකිනම් මනුෂ්‍යත්වයේ උත්තරීතර භාවය කරාම යන්නට පුළුහන් හැකියාවක් දෙවුණුුවෙනව කියන කාරණාව පිසිහි පත් කරනවා. පිංවතුනේ අද දේශනාවට මාතෘකාව වනෙත් ඒහා සම්බන්ධම සූත්‍ර දේශනාව. කුද්ධක නිකායේ උදානපාලියයේ පාට ලේගාමීය වගගයේ පාටලී ගාමීය සූත්‍රදේශනාවයි. තතාගත බුදුරජාණන් බහංසේ පැලලුප නුවර පාටලි ග්‍රාමයේ ඉඳලා වදාල නිසා මේ සූත්‍රදේශනාව පාටලි ග්‍රාම සූත්‍රය පාටලි ගාමීය සූත්‍රය කියලයි හඳුන් බන්නේ. තතාගතයන් බහංසේ එදා ජනපද චාරිකාවෙ වැඩම කලා ඉංවතුනි තතාගතයන් බහං සේගි චාරිකා වර්ග කිහිපයක් තියෙනවා. තුරිතචාරිකා අතුරිතචාරිකා කියල කොටස් දෙකක් ධර්මචාරිකා සේනාසනචාරිකා කියල එකක්. ඔය ආදිි වශයෙන් තියන මේ චාරිකා වර්ගබලින් තතාගතයන් බහංසේ එදා ධර්මචාරිකාවෙ වැඩියා නැතිනං ජනපදචාරිකාවෙ වැඩිය. භික්ෂුන් භහංසේලා පංසියනමක් රහතන් බහංසේලා පංසියනමක් පිරිවරාගෙනයි මේ ගමනි තතාගතයන් වහංස වැඩම කළේ. ක්‍රමක් ක්‍රමයිෙන් ජනපද චාරිකාවෙ වඩිමින් බොහෝ ජනයින්ට. තතාගතයන් බහංසේ දැකළ වන්දනාමාන කරන්නට පුළුහන් අවස්ථාවත් ශ්‍රාවකයන් බහංසේලාව දැකලා. වන්දනාමාන කරන්නට පුළුහන් අවස්ථාවත් සලසමින් මනුෂ්‍යයෙන් තුළ තතාගතයන් බහංසේ පිළිබඳව ශ්‍රද්ධාවත් ආරි ශ්‍රාවකයන් බහංසේලා පිළිබඳව ශ්‍රද්ධාවත් ඇති කරන්නට පුළුවන් ආකාරයේ චාරිකාවකයි සුගතයන් බහං සෙබැඩියේ. ක්‍රමයිෙන් ගම්දනව් හැසිරමින් ගම්ධනවු සැරිසරමින්, ගතාගතයන් භහංසේ පැළලුප නුවරට වැඩමකලා. පැලලුප් නුවරට වැඩමකරපු සුගතයන් බහංසේ, දහවල් කාලෙ පිින්්ඩපාතෙ වැඩම කරලා පංසියයක් රහතන් භහංසේලාව පිරිවරාගෙන වන ලැහැබක වැඩහිටි. පින්බතුනි ඒ ජීවිතය මොනතරන්නං සරලද සුගමද කියලා බලන්ට. அ අලත් බන්ධන හොයාගෙන පමන අප වගේද tataගteය hangs උhang seg්‍රාවkeyan hangselat. සබද yang ගwasu රjasate na iti. Abokaso පabbaja itidiස්wa පabbaji. Taගyan hang seනත් ශ්‍රාවකයන් hangසලා. උන්වහන්සේලාගේ අරමුණ සම්බාධෝයන් ගරාවාසූ ගිහිගේ කියන්නේ ප්‍රශ්න වැඩිපුර තියනතැනක් ගැටලු වැඩිපුර තියනතනක් සම්බාධෝයන් ගරාවාසු. රජස්සායත නංඉති කෙලෙස් හටගන්නේ බැඳීම් හටගන්නේ මෙනමිතනින් කෙලෙස් හටගන්ට බැඳීම් හටගන්ට ආකරයක් ගෘහයක් ආවාසයක් තමයි ගිහිගය කියන්නේ. ගැටලු වැඩිතැනක් කියලා දැනගෙන කෙලෙස් හටගන්න ප්‍රශ්න හටගන්න ගැටළු හටගන්න තැනක් හැටියට දැකලා ගිහි ජීවිතය. මේ සියලු දෙනාම පැවිදි වෙන්නේ අබ්බෝකාසෝව පබ්බජ්ජා, පැවිද්ධ කියන්නේ අහස වගේ. බැඳීමක් නෑ ගැටීමක් නෑ, බොහෝම නිරවොල්ව තමන්ට ඕන ආකාරයේ සේලාදි ගුණධර්ම පුරුදු කරන්නට තරන්. යහපත්ව හැසිරෙන්නට පුළුහන් හිස් අහස්තලය වගේ පැවිද්ධ කියන්. බැඳීම්බලින් තොරයි. අබ්බෝකාසෝව පබ්බාජ්ජා ඉතිදිස්වාන පබ්බජි. එහෙම දැකල තමයි මුන්භහංසේලා පැවිදිවනිව. චාරිකාවෙ වැඩමකරපු මුන් බහංසේලාට වුවනසෙනසුන් තුරු ගොම අතර, ගිරි ගුහාාවල පර්වතවල වැඩහිඳීම තරං, ශරීරයට පහසුවක් ගෙන දෙෙන තැනක් නෙමෙයිමාලිගාව කියන්න. එනිසා මානසික සහනයත් කායික සුවතාවයත් වෙනුවෙන් මෙවැනි සෙනසුන් සුගතයන් බහංසි වඩින මගදිම සකසගෙන වැඩහිටියා. මොන තරන්නං සුන්දරද මොන තරන්නං අසිරි මත්ද කියලා පිංවන්ත ඔබට හිතේවි. යම්කෙසි චාරිකාවක් අපිගියොත් අපට එවැනි තැන්වල නතරවෙන්නට මනස ඉඩකඩ දෙන්නේෙ නෑ. රජස්වලට කෙලෙස්වලට ගෘහයක්ව පවතින තැනක වාසය කරන නිසා. ඊ තරං බොහොමත්ම ප්‍රභාශ්වරව, මනසත් සකසගෙන අර තුරු අදුලෙ තතාගතයන් බහංසේ භික්‍ෂුන් භහංසේලා පිරිවරාගෙන පිංවත වැඩහිටිය. තතාගතයන් වහංසේව දකින පිරිස අබිප්පසන්නා විනීතා විසාරදා අරියේ කුසලේ ධම්ම විනයේ. තතාගතයන් බහංසගේ ආර්ෙභාවය පිළිබඳව. ශික්‍ෂාකාමිත්්‍යය පිළිබඳව ශ්‍රාවකයන් වහංසේලාගේ මිනිසුන් බොහෝසේ ප්‍රසාදයට පත්වනා. එසේ ප්‍රත්සාදයට පත්තුන පැළලුප නුවර ගම්බැසි ජනතාව තතාගතයන් භහංසේව දකිනු රසියෙන් එදාමි තුරු අදුලට පැමිණිය. වැඳල නමස්කාර කරලා, ්‍රතාගතයන් වහංසේට සිහිපත් කලාා ස්වාමීනී අපගේ මේ පැලලුප නුවර මේ ග්‍රාමයට වැඩම කරන ශාස්තෘන් භහංසේලාට ශ්‍රාවකයින් වහංසේලාට සුදුසු පරිදි ස්වාමේනිි අපි කුටියක් හදලා තියෙනවා. සෙනසුනක් හදලා තියෙනවා. ඒ සෙනසුන අලුත්වැඩියයා කරලා පිළිසකර කරලා. ඔබවහන්සේලාට වැඩයින්නට සුදුසූ සෙනසුනක් බවට ස්වාමීණි පත්කරලා ඔබ වහංසේලට වැඩඉන්නට අපි ආරාධනා කරනවා. ස්වාමීණි ඔබ වහන්සේලා අපගේ ඒ ආරාධනාව පිළිගන්නවත්. ගම්වැසියන ඔය ඇත්තුො කැමතිනං ඔය ඇත්තු මනාපනං එය කලාට කමක් නැහැ. තතාගතයන් වහන්සේ එසේ වදාලා. ගම්බෙසියු වහාම ගිහින්, තමන්ගේ ග්‍රාමයේ පිහිටලා තිබෙන ඒ සෙනසුන පලස් එලලා පහන් දල්වලා ආසන පනවලා පරිභෝජනය සඳහා පැන් ආදියත් ගෙනවිත් තබලා නැවත මේ සෙනසුන පිරිසිදු පිවිතුරු, ස්ථතාගතයන් වහංසේට වැඩඉන්නට සුදුසු පරිසරයක් බවටම එදා පත්කලාා නැවත සුගතයන් බහංසේගේ හමුවටගෙහින් සිහිපත් කලාා ස්වාමිනිී ඔබවහංසේ වෙනුවෙන් ඒ සියල්ලම සූදානං ශ්‍රාවකයන් වහංසේලත් සමග එතනට වැඩම කරන්ට මහා කරුණාවෙන් සුගතයන් බහංසි ශ්‍රාවකයන් බහංසේලාව පිරිවරාගෙන පිංවතුනි එදා මේ සෙනසුනට වැඩම කලා තතාගතයන් භහංසේට වැඩ ඉන්නට ප්‍රධාන අසුනක් පැනෙව්වා. තතාගතයන් බහංසේ එහි වැඩහිටිය ශරාවකයන් භහංසේලා තතාගතයන් බහංසේ වටා පිරිවරක ස්වරූපයෙනුයි වැඩහිටී. ගම්බැසියු පැමිණිය වන්දනාමාන කළා ස්වාමීනී බොහෝම අසිරිමත් අවස්ථාව. ශ්‍රාවකයෙන් වහංසේලාව පිරිවරාගෙන අපගෙමේ අසිරිමත්තූ සෙනසුන පරිබභෝග කරන්නට පරිහරණය කරන්නට ඔබ වහන්සේ වැඩමකිරේමම අපි පෙරකරපු භාග්‍යයක් ස්වාමීණි කියල සිහිපත් කලා. ඒ වෙලාවෙ අතාගතයන් වහන්සේ, සීලාදි ගුණධර්මයන්හිමේ ඇත්තංව පිහිටලා, සීලය පිළිබඳව සිල්වතා පිළිබඳව සහත් දුසිල්වතා පිළිබඳව කරුණුකාරණ කිහිපයක්ම සිහිපත් කලාා. මේ ඇත්තන් වාඩි වුනාා තැන්පත් වනා තතාගතයන් භහංසේගේ මේ බණපද අහන්නට. බොහෝම ශ්‍රද්ධාවිෙන් තැන්පත්වෙලා ඉන්න ඇත්තන්ට තතාගතයන් බහංසේ, මේ ආකාරයේ දම් දෙසුමකුයි සිද්ධ කලේ. පංචිමි ගහපතයෝ ආදීනවා දුස්සී ලස්ස සීලවිපත්තියා. ගම්බැසියනේ දුසිල්වතෙකුගේ ජීවිතය පිරිහෙන්නට බලපාන කාරනාකිහිපයක් තියනවා. සිල්වත්ව ඉන්න කෙනා දිනෙෙන්දින දියුණු වෙනවා වගේම දුසිල්වත්ව ඉන්න කෙනා දිනවරෙන් දිනවරය දිනෙෙන් දින පිරිහෙන පසුබිමට යනවා. මේක කාටවත් නවත්වන්නට පුළුහංකමක් නැහැ, යම්කිසි කෙනෙක් කියනවනං මේ කාරණය තුළ ඔබ කරන්නේ වැරදි දෙයක් කියලා එහෙත් ඔහු එය පිළිගන්නේෙ නෑ. වැරැද්ද හරිදේ කියලා පිළිගත්තු කෙනා හැමදාම ඒ මත්තෙමයි ජීවත් වෙන්නේ. දුුසිල්වතා පිරිහෙන ආකාර පහක් පිළිබඳව බුදුරජාණන් වහංසේ මෙසේ වදාලා දුස්සීලෝ සීල විපන්නු මහතින් භෝගජානින් නිගච්චති. උපාසකයිනේ දුසිල්වතාගේ සීලය පිරිහීම නිසාම ඔහුගේ භෝග සම්පත්්‍යය ක්‍රමයෙන් පිරිහෙනවා. භෝග සම්පත්තිය ක්‍රමයෙන් පිරිහෙනව කියලා වදාලේ, තමාසතුව ධනදාාන්‍යවස්තු සම්භාරය ගේදොර ඉඩකඩං තියෙනවනං දුසිල්වතාගේ මේ සියල්ලම පිරිහිලා නැතිවෙලා යනවා කියලයි වදාලේ. සැදහැති පිංවත එසේ වන්නට හේතුව කිම. තතාගතයන් භහංසේ වදාලේ දුසිල්වතාගේ භෝගය පිරිහෙනව කියලා. ඉංවන්ත ඔබ සමාජයේ දෙසට අවධානය යොමු කරලා බලන්. පංචසීලය රකින මේ කාරණා සියල්ල පිළිබඳවම කරුණු පහපිළිබඳවම විග්‍රහ කරන්නට කාලෙන් නෙමේ. අපි මේ පංචසීල ප්‍රතිපදාවේ කාරණ දෙකක් සිහිපත් කළොත්. සොරකම් කරන පුද්ගලයෙක් ඔබ දැකල තිබෙනවද දියුණුවන ස්වභාවයා. ඔබ දැකල ඇති ඔබ අහල ඇති ඕනෑ තරම් ලූකයේ ඉන්නවා? ස්ොරකම් කරන හොරවැඩ කරන. නමුත් අපි බලාගෙන ඉන්නතුරු අපි බලාගෙන ඉන්ද ඇද්දිම, මේ ඇත්තු දිනෙක් දින දිනෙක්දින දියුණුුවෙනවයි අපිට පේනි. පිංවතුනි දිනෙෙන්දින දිනෙන්දින දියුණුවන මේ තත්ත්වය, දිනෙන්දින දිනෙන්දින දුගතියට යන මාර්ගය හෙළිකරනවා කියනක ඔබ ධතයුතු කාරණාව. ස්ොරකම් කරපු මනුස්සයෙක් අන් අයගේ ධනය පැහැරගෙන. දිනෙන්දින දියුණුවන පුද්ගලයෙකුගේ මේ ලෝකෙ ජීවිතය අපට පේනවා බොහොම සාරවත් කියලා. නමුත් නිවැරදිව ප්‍රඥාවෙන්ඒදෙසාවධානය යොමු කළොත් පේනෙම, පිරිහෙනවක් කියලා. මොනතරන්නං සොරකම් කළත් මොන තරන්නම් හොර වැඩ කළත් ලෝකයක් බලාගෙන ඉන්නම ඔහු කෙරෙහි අවධානය. මොන තරන්නං නින්ඩිත වචනවලින් මොන තරන්නං රළු වචනවලින් ඒ ඇත්තන්ට දොස්නගනවද. අපේ මුදල් අපේ ධනය මොවුන් සොරාගෙන මොවුන් මේතරං ඉහළ ස්තරේක වැජබෙන්න්නේ කියලා රටක් ලෝකයක් නින්දා අපහස කරනවා. එනිසා භෝග සම්පත්තිය පිරිහෙන්නට ඕක එකකාරණවා. ඒ වගේමයි රහමෙර භාවිතා කරන මත් ද්‍රව්‍යභාවිතා කරන පුද්ගලයගේ භෝග සම්පත්තිය දිනෙෙන්දින දිනෙෙන්දින පිරිහෙනවා. මත් ද්‍රව්‍යවලට ඇබ්බැහෙයුුණ පුද්ගලයෙක් දෙස ඔබ අවධානයෙන් බැලුවොත් ඔබට පෙනේවි. සම්හරක් වෙලාවට උදෑසන හිඳල සන්ධ්‍යායාමය දක්වාම, බොහෝමත්ම වෙහෙසිලා මහංසියෙන් උපයාගන්න මුදලක් තියෙනවා. මේ උපයාගත්ත මුදල, සන්්‍යායාමය හවස් වෙද්දිම මේ පුද්ගලයා මේ මුදල සම්පූර්ණයෙන්ම යට කරන්නේ මද්‍රව්‍යවලට අල්පමාත්‍රිය වූ ඉතිරියක්වත් මොහු සතුව නෑ. නිරංතරයෙන්ම තමංගි ජීවිතය අර මද්‍රව්‍ය වලටමයි යටත් කරගෙන ඉන්නේ. ඒකයි ස්වභාවය ඔබ දැකලා තිබෙනවද මද්‍රව්‍ය භාවිතා කරන, බොහොමත්ම දරුණු ස්වභාවයෙන් මද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෝ දියුණුවෙලා තියෙනවා. කවදාවත්තේ වගේ අයදවුණුවෙන්නේ නෑ. මද්‍රව්‍ය භාවිතා කරන මොහොතක් මොහොතක් පාසාම පිරිහෙන ස්වභාවය වැඩේ. සමහරක් වෙලාවට තමංගාව මුදල් නැති උනහම නිවස්වලට පැනලා නිවෙස්වලින් මංකොල්ලකාලා එහෙම මුදල් රැගෙන යන ස්වභාවයක් තියද. ඒ වගේමයි යම්යම් ඇත්තන්ගේ ආභරනාදිය පැහැරගෙනයන්නට ගෙවල් මංකොල්ල කන්නට ඔය වගේ තත්ත්වයකට පත්වන්ඩ ප්‍රධානම හේතුව තමයි. ඔය අවසාන කාරණාව මද්‍රව්‍යවලට ඇබ්බැහිවීම. තමන් පිළිබඳවත් සිහියක් නැතිව ලෝකයා පිළිබඳවත් වැටහීමක් නැතිව. තමන්ට අවශ්‍ය ඒ අවශ්‍යතාවය සපුරාගන්න එකම පාදක කරගෙන තමයි ජීවත්පෙන්. පිරිහෙන පුද්ගලයාගේ ස්වභාවයක් ඕක සත්ව ඝාතන කරනවනං ස්ොරකම් කරනවනං. කාමය වරදවල හැසිරෙනවනං. මුසාබස් කියනවන. රහමෙර භාවිතා කරනවනං පුද්ගලචරිතය දිනෙන්දින දිනෙන්දින පිරිහෙනවා ය කිසි කෙනෙකුට නවත්වන්නට බෑ. පිංවතුනේ කොපමන අපිියයේ පිළිබඳව සිහිපත් කළත් සත්ව ඝාතන කරන්නට එපා එය ලොකු විපතක මුලක් කියලා, කිසිකෙනෙක් අහනපාටක් නෑ. සොරකම් කරන්නට එපා ඒක බොහොම දරුණු ක්‍රියාවක් එතුළින් විශාල විපතක් වෙනවා කීවට අහන හැඩක් නැහැ. කාමය වරදවා හැසිරෙන්නට එපාකීවට අහන හැඩක් නෑ සියලු දෙනාගෙම්ම අඩ කොටසක් ඒකාරය තුළ නියලෙනවා. මුසාබස්කීමෙන් වලකින්නට කියල කොපමන කීවත් කරන්නෙත් කියන්නෙත් මුසාබස්ම නං. ඒ ජීවිතයෙන් පලයක් නෑ. ඒ වගේම රහමෙර භාවිතය මුන්න තරන්නම් නොකටයුත් අද්ද කියලා කීවත් ඒ එසේම සිද්ධ කරනවනං ඒ පුද්ගල චරිත දියුණුවන්නේ නෑ. ඉනිසා බොහොම සැදහැයිෙන් යුක්ත පිින්වන්ත ඔබටා පිසිහිපත් කරන්න. ජීවිතය පිළිබඳව මොහොතක් පාසා සිතන්. සුගතයන් භහංසේ වදාලා, ගිහි ධර්මයක් හැටියට පංචසීල ප්‍රතිපදාව ආරක්ෂා කරන්නට කියලා. පංචසීල ප්‍රතිපදාව ආරක්ෂා කරන ප්‍රමාණය ඉතාමත් සුළුතරයක් බවට පත්වෙනකොට. පංචසීල ප්‍රතිපදාව කණඩනය කරගෙන විනාස කරගෙන එය ඉදිරියට යන ප්‍රමාණය බෞතරයක් බවට පත්වෙලා තියෙනවා. රටක් ලෝකයක් පාලනය කරන රටේ රජතුමාගේ පටන්, දුගි දු්පත් අසරන පැල්පතේ ඉන්න පුද්ගලයා දක්වාම මේ ප්‍රතිපදාව මෙසේ රැකිය යුතු මයි තතාගත බුද්ධ වචනය තුළ නිරංතරයෙන්මසිෙහිපත් කළේ අප මත්තා සතිේ මන්තා සුසීලාහෝත භික්ගවෝ සුසමාහිත සංකප්පු සචිත්ත මනුරක්හති බුද්ධ අනුසාසනාව තතාගතයන් භහංසේගේ හස්න වනේ අප මත්තා සතිීමන්තා. මගේ ශ්‍රාවකයොනං අප්‍රමාදී වෙන්නට ඕන සිෙහිනුවනින් කටයුතු කරන්නට ඕන. සුසීලාහෝත බික්කවෝ. සිල්වත්වීමත් වැදගත්. සිල්වත්වීම වගේම සුසමාහිත සංකප්පෝ මනාව යහපත් වූ සිතුවිලි දාමයන්ගෙන් යුක්තවීමත් වැදගත් වෙනවා. එවැනි අයගේ මනස ආරක්ෂා කරනෙ එක හරි පහසුයි. පිහතුනි එනිසා පලවෙනි කාරණාව සීලයෙන් පිරිහෙන කෙනා, නිරන්තරයෙන් බලාගෙන ඉන්න විටමඒෙනාගේ භෝග සම්පත්තියත් විනාස වෙනවා. එනිසා ක්‍රමක්‍රමයෙෙන් උන්හිටිතැන් නැතිවෙලා, ගේ දොර ඉඩකඩං විනාසවෙලා ඒසි අල්ලමත් බලාගෙන ඉන්න වෙලාවෙම ඒ ඇත්තන්ගේ විනාස වෙනවා කියනෙ එකයි ස්වභාවය. කිසි කෙනෙකුට ඒවා වලක්වන්නට පුළුවන්කමක් නෑ. පින්වන්ත ඔබ සිහිය තබාගන්ට අප්‍රමාදීව කුසල් රැස්ට් කරන පිනැති ඔබගේ මනස සීලය තුළ ශික්ෂණය ලබන මනසක් භවට පත්කරගන්ට. ඒ කාරණාවයි අපි සිහිපත් කරන්න. ඒ වගේම දෙවනිකාරණාව වදාලා පාපකු කිත්ති සද්දූ හබ්බු ගච්චති. දුසිල්වතාට සිද්ධ වන දෙවනිකාරණාව තමයි, පවුකාරයෙක් කියන රාවය පැතිරෙනේක. සිල්වතෙක් පිළිබඳව යහපත් වූ කීර්තිරාවයක් පැනනගෙනවා වගේම දුසිල්වතා සතුවතියන එකමකාරණාව තමයි, පවකාරයා කියන කාරණාව මේ කාරණාව පිංවතුනි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් රටර් ලෝකයක් තුළ පැතිරිලා අයනවා මේක කාටවත් වලක්වන්ට බෑ මෙතනදි සිහිපත් කලා දුසිල්වත් භාවය කියන්නේ සීලයෙන් පමණක් පිරිහෙනෙ එක නෙමෙයි එතනදි ඔබට හිතේවි එසේනම් කුමක්ද කියලා යම් යම් බෙලාවට ඔබ අහලතියෙනවා ඔබ දන්නවා යම් දෙයක් කරන්නට ගියහම ඒ දේ නිවැරදිව කරලා දෙන කෙනා පිළිබඳව, ඔබට යම් ප්‍රසාදයක් ඇතිවෙනවා ඒ පුද්ගලය පිළිබඳව. තවත් ආකාරයකින් ඔබ බලාපොරොත්තු නූනටත් වඩා එහාගිහින් ඔබගේ ඒ කාරණාව සම්පූර්ණ කරලා දුන්න කෙනෙක් ඉන්නවනං ඒත් ප්‍රසාදය බහුලවෙන්. සමහරක් වෙලාවට ඔබ හිතන ආකාරයට ඔබ සිතූ පරිදි එය ඉටුවෙලා නැත්නං ඔබ තුළ ඇතිවෙන්නේ බොහෝම ආවේගශීල්ලි ස්වභාවයක් දුක්මුසු ස්වභාවයක් ඒ වෙලාවට ඔබ සිහිපාත් කරන්නේ මේ නොකටයුතු ස්වරූපෙකිනුීමේ කරලති. ගැලපෙන්න්නේ නෑමී කරපුදී. ආයනම්මම ඔතෙන්ට යන්න නෑ. නැවතමම ඔය වගේ වැඩක් ඔය මනුස්සයටනං බාර දෙෙ නෑ. මම කීවේ මේ විදිහට මට සකසලදුන්නේ මේ විදිහට මොනතරන්නම් නින්දාවක් මොනතරන්නං අපහසයක් එනවද බල ඒ නිසා පිංවතුනි ඒ පසුබිමත් අපට සාකච්ඡා කරන්ට පුළුහනි. තතාගතයන් භහංසේගේ සමයේ හිටියා චිංචමානවිකාව කියලා පරිප්‍රාජිකාවා. ඇය පිළිබඳව කීර්තිරාවයක් පැනනැගුණනි නෑ. ඇය බොහොම පවුකාර චරිතයක් කියලයි ප්‍රචාරය වනේ. ඒ වගේම විසාල පිරිස් හිටියා සුන්දරී පරිබ්බ්‍රාජිකාව පිනැතියක් කියල කොහේවත් සඳහන් කළේ නෑ. හේතුව ගතකළ ජීවිතය පුරාවටම පවුකාර අදහස්වලනුයි දෝලනය වෙවී ජීවත් උනේ. එනිසා පවුකාරයක් කියලයි ඇය පිළිබඳවත් සමාජගත උනේ. ඒ කරුණුකාරණා දෙසට අවධානය යොමු කළහම පිනැති ඔබට වැටහෙනව ඇති. දුසිල්වතෙක් සීලයෙන් පිරිහුණ කෙනෙක් පිළිබඳව නිරන්තරයෙන්ම ඔහු පෞකාරයෙක් මයි කියලයි සමාජය තුළ කතාබහ කරන්න. එනිසා, කෙනෙක්ගේ බාහිර ස්වභාවයෙන් කිසි විටක ඔහුගේ සීලය මනින්නට පුළහන්කමක් නෑ. සමහරක් වෙලාවටට ඔහු හැසිරෙන රටාවෙන් ඔහුගේ සීලය පිළිබඳව මනින්නට හැකියාවක් නෑ. බැලියයුත්තෙ කුමක්ද අජ්්‍යත්තං වූපසංතන් විහරි තබ්බං ආධ්‍යාත්මය සංවර වෙලාද කියලා. ආධ්‍යාත්මය බලන්නට හැකියාවක් නැතිනිසා, විවිධ අයගේ සීලය පිළිබඳව අපට පෘතජ්ජනයෝ හැටියට නිර්ණායක ඉදිරිපත් කරන්නට බෑ. මහා රලු ආකාරයේ කටයුතු කරන කෙනෙක්ි මනස බොහොම මුරුදුවෙන්නට පුළුවනි. මෘුදු ස්වභාවයෙන් වැඩකරන අයෙකුගේ මනස බොහොම කර්කශවෙන්නට පුළුහනි. එ නිියාවෙන්ම ඔබ වටහාගතයුතුයි කෙනෙකු පිළිබඳවයම් කාරණාවක් සිහි පත්කරනකොට නිවැරදි වැටහීමකින් ඒ කාරණාව සිහිපත්කිරීමට. කෙසේ වෙතත් සීලයෙන් පිරිහෙනවනං, පෞකාරයෙක් කියන කතාව මයි සමාජය තුළින් ස්මතුවෙන්නේ. එනිසා සීලයෙන් දියුණුවන්ට පිංවතෙක් පිනැති චරිතයක් කියලා ලෝකයක් හඳුන් බයි. එ නිසා තුගනි කාරණාවට අවධානය මෙසේ යොමුකරනවා යඥ දේව පරිසං උපසංකමති අවිසාරදෝ මංකු භූතෝ. යම් බෙලාවක දුසිල්වතා, පිරිසක් මැදට ගියොත්. පිින්වන්ත ඔබට මේ කාරණාව පැහැදිලි යම් බෙලාවක සීලයෙන් පිරිහුණ පුද්ගලයේ සභාවකට ගියොත්. එත් සභාවට ගිහිල් ලතුන් බොහෝම නිහඬව පසෙකට වෙලා තමයි ඉන්න. හේතුව කිසිම අවබෝධයක් ඒහා සම්බන්ධව නෑ, තැනකට ගිහින් හැසිරෙන්නට ඕන ස්වභාවය කොහොමද කියලා වැටහීමක් නෑ. වගේ අය ඕන තරං ඉන්නවා. පින්වන්තො ඔබට පැහැදිලි සමහරක් වෙලාවට බොහෝම සිල්වත් ගුණවත් කියලා අපි නිර්ණායක ඉදිරිපත් කරලා මැනපු අයගේ ස්වභාවය යම්කිසි සභාවකදය ස්මතුවන හැටිය. එනිසා පින්වන්ත ඔබට සිහිපත් කරනවා. යනඌූ නෑම තැනකද. තමන්ගේ අන්‍යතාවේ තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන තමන් විනයවත් චරිතයක් කියන කාරණාවම මුල් තැන තබාගෙන කටයුතු කරන්. ඕන තරං පිරිස් ඉඳේවි ඔබට නින්දා අපහස කරන්න නින්දා අපහස ගැරහිලි චෝදනා එන්නේ ජීවිතේ යහපත් මට්ටමකින් තියෙනවනං විතරයි. යහපත කරා යනපුද්ගලයට බාධක වැඩී අයහපත කරා යනපුද්ගලයට සහයෝගය වැඩී යහපත කරා යන පුද්ගලයට කවදාවත් සහයෝගයක් දෙන්නට පිරිසක් එකතු වෙන්නේ නෑ. එසෙත් එකතු වෙනවනං ඒ එකතුවන පිරිස, යම්කිසි වෙලාවකදී යහපතෙහිම ගමන් කරන මොහුව යම් වෙලාවක ඔහුගේ ගමන අඩාල කරන්නට පුළහන් පසුබිමත් සකසන්නට තමයි සූදානං වෙන්නේ. එනිසා තේරුන්ගන්ට සුකරානි අසාධෝන අත්තනෝ අහිතානිච යංවේහිතංච සාදුංච තංවේ පරම දුක්කරා. අපට අයහපත ගෙන දෙෙන දේවල් කරන්ට හරි පහසුයි. එකයි මම මුලදිම සිහිපත් කළේ. සුකරානි අසාධෝනි අත්තනෝ අහිතානිච. තමන්ට අහිත පිණස අවැඩ පිණිස පවතින දේවල් කරන්ට හරීම පහසුයි. තමන්ට හිතසුව පිණිස පවතින යහපත පිණිස පවතින දේවල් කරන්ට හරි අපහසුයි. එනිසා අපේ යම්කිසි ගුණයක්, අපේ යම්කිසි සීලාදි ගුණධර්මයක් තියනවනං නිවැරදිව එයදවුණු කරන්. සබාගැබක් තුළදී දුසිල්වතා මංකුභූත වෙනවා වගේ නිහඬව පසෙකට වෙලා බලාගෙන ඉන්නවා වගේ නෙමෙයි, සිල්වත් නං ගුණවත් නං ප්‍රඥාවන්තයි නං නැනවත් නං යනඕ නෑම තැනකදි පිංවත ඒකස්මතුවෙලා පෙනෙනවා. දෙසටක් මිත්‍යාදෘෂ්ටික ඇදහිලි තිබන සමාජයක තුන්ලොවක් සනසපු අ සහය නායකයන් වහන්සේ බැබලුණේ සාරා සංකෙය කල්පලක්ෂයක් පාරමී ධර්ම පූරණය කරලා. සීලාදි ගුණධර්ම නිවැරදිවම සම්පූර්ණ කළ නිසා. ඒ ප්‍රඥාව අසම සමයි දෙසටක් මිත්‍යදෘෂ්ටික ඇදහිලි මධ්‍යයෙහි සුගත තතාගතයන් වහංසේගේ අනුසාසනාව බැබලුණේ ඒ නිසා. ගෝර කටුක සංසාර ගමන් කරන වෙලාවට එයින් මිදීමට ප්‍රයක්ත්න දරනව විනා. හිම ගිලීමට ප්‍රයත්න දරන්නට එපා සැදහැයිෙන් යුක්ත සැදහැති පිින්වන්තෝඔබටාපි ඒකාරණාවත් සිහිපත් කරනවා. පිංවතුනි දුසිල්වතාට සිදුවන හතරවන කාරණාව සමුල් හෝ කාලංකරෝතේ සිහිකල්පනාව නැතිවමයි මියයෑමට සිද්ධවෙන්නේ මිය දෙෙන්නේ දුසිල්වතා සිහිකල්පනාව නැතිව. ඕෝනෑ තරං මිනිසුන් මිය දෙන්නට සූදානං වෙන වෙලාවන් හ අවසාන මොහොතේ අපි පිරිත් කියන්නට වැඩම කරලා තියෙනවා. සමහරක් වෙලාවන්වල පිරිත් කියන්නට වැඩම කරන වෙලාවෙ බොහෝම දුරුවල විදිහට ශරීරය අඩපනවෙලා මනස එක තැනකට ගන්නට බැරිව පෞකාර අදහස්වලින් ජීවිතය ගතකරපු අයට සිද්ධ වන තත්ත්වය. එනිසා, පිරිත් කියන්නට යන මුොහොතෙහිද අප දුටු අත්දැකීම් අප ලබපු අත්දැකීම් ඕනෑ තරං තියෙනව. පින්වතුනි දුසිල්වත්වීමේ ආදනව එවිට අපට සිහයට එන්න ඒ ආකාරයට. පිරිත් කියන්නට වැඩම කළහම සමහරක් නිවෙස්වල අපි දකිනවා? හුස්ම ඉහලට අදිනවා පහලට අදිනවා කිසිම සිහිකල්පනාවක් නෑ. තමා ළඟතිබෙන රෙදි වැරැහිල්ලි සියල්ලම ඇදගෙන තමා බදාගෙන ඒ සියල්ලෙන්ම්ම තමා වෙලිලා විලාපදෙනවමාව පිච්චෙනම කියලා. කෑමොර ගහනවා මේ සියල්ලම අරන් යන්නටයි මුංමාවටේමේ ඉන්නේ. පිංහතුනි මෙහෙම වෙලාපදිදී කෑගහන පුද්ගලයා ළඟටගිහින්. විමසල බැලුවහම කෞුදෙ ඉන්නෙ කියලා සුදුපාට ඇඳුම් ඇඳගත්ත සුදු වස්ත්‍ර ඇඳගත්ත විශාල පිරිසක් මගේ වටේ ඉන්නවා මට පේනවා. මාව පිච්චෙනව වගේ මට දැනෙනවා. පිරිත් කියන්ඩ එපා මට මොන තරන්නං ස්වභාවයක්ද බලන්ට ජීවිතකාලෙ පුරාවටම සත්තු මරාගෙනකාපු සත්ව ඝාතන කරපු. හොරමෙරකම් කරපු. කාමය වරදවල හැසිරුණ. බොරු මුසාබස් නිරංතරයෙෙන්ම කියපු. රහමෙරින් මත්තෙලා ජීවිතය විනාස කරගත්තු මේ පුද්ගලයින්ගේ ස්වභාවය ඕක. හඬනම වැලපෙනවා මගේ තත්වොය මේ කයි කියලා. කාටවත් ගලවන්නට පුළුහංකමක් නෑ. දුගතියේ දොරගුළු විවරවෙලා දුගතියට ඇදගෙන යන මොහොතේ කිසි කෙනෙක් නෑ පිින්වත ඇපවෙන්ට. මොනතරන් ධනදාන්න්‍ය වස්තු සම්භාරය තිබුණත් ඔබ සිහිය තබාගත යුත්තේම මේ සියල්ල අතහැරලදාලා යනවෙලාවෙේ මම ගෙනියන්ට යමක් රැස්කරගන්නට ඕන කියලා. බහුකාකෝමේ පච්චයා මරනස්ස බොහෝ හේතුතියෙන්න්ට පුළුහන් මරණයට. නමුත් මියදිනේකනෙමේ කාර්යය යනවෙලාවට ගෙනියන්නට කුමක්ද තියෙන්න්නේ කියලා. උසලයදඋනුවෙලානං පිනක් දහමක් කරගෙනනං ඒ රැගෙනයෑ මේ හැකියාවතියනවා. භෞතිකමය වශයෙන් කිසිවක් රැගෙන යන්නට බෑ සිහිකල්පනාව නැතිවෙලයි මේකෙනා අවසාන මොහොතේ මියදන්නටත් සූදානං වන්නේ. ඒ දුසිල්වතාගේ ස්වභාවය කායස්සබේදා පරම්මරණා අපපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පාජ්ජන්ති. මියගියාට පස්සේ පිින්වතුනි දුගතියේ. නිරිසත්වයේ හැටියට උපත ලබනවා. කාටවත් වලාක් වන්ඩ බෑ. දුගතියේ නිරිසත්වේ හැටියට උපතලබල, විඳවන ස්වභාවය දුටුුවහම මොන තරන්නං කුසහදහම් කරන්නට තිබුනද මනුස්ස ලෝකෙ කියලා අපට වැටහෙනම්. ඒ වැටහෙන වෙලාවට අපි ප්‍රමාදවෙලා වැඩි එනිසා කළ යුත්තක් නෑ. උපාසකයිනි දුසිල්වතා පිරිහෙන්නේ ඔය ආකාරයට. නුඹල සිහිතබා ගතයුතුයි නිරන්තරයෙන්ම සිල්වත්ව ගුණවත්ව ගුණධර්මදි වුණුකරන්නට කුසලයදිියුණු කරන්නට නුඹලා සියලු දෙනාම මේ ධර්මය වටහා ගතයුතුයි කියල තතාගතයන් වහන්සිේ වදාලා. දේශනාව අවසං වනාා තතාගතයන් භහංසේව වන්දනාමාන කරලා බොහෝම ප්‍රසාධයෙෙන් නිවෙස් කරා මේ ඇත්තු පිටත් වනා. මෙසේ නිවෙස්කරාගේය ඇත්තන්ට බන්ධනයන්ගෙන් නිදහස්වීම තුළින් ලැබෙන, ඒ ප්‍රීතිය සතුට මොන තරන්ද කියනෙ එක පිළිබඳව වැටහීමක් ඇතිවුණේ සිල්වත්වීම පාදක කරගෙන වදාළ අනුසාසනාව නිසා. තතාගතයන් බහංසෙත් කුටියට වැඩම කරලා සුළු මොහොතක් ගත වුණා තතාගතයන් බහංසේ අලු යම් කාලේ අවදිවෙලා එලි මහනට වැඩම කලා එලි මහනට වැඩම කරන වෙලාවෙේ අහස්ථලය පුරාවටම දෙවිවරු දිව්‍ය විමාන මවනවා. දිව්‍ය විමාන මවනව දැක්ක වෙලාවේ තතාගතයන් බහංසෙ කල්පනා කලා කුමක්ද මේ දෙවිවරු කරන්න. නැවත නගරය දෙසට ග්‍රාමයේ දෙසට අවධානය යොමු කරනකොට දුටුවා නව ගම්මානයක් ග්‍රාමයක් නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වන නගරය ග්‍රාමය දෙෙස අවධානයෙන් බලාහිටපු බුදුරජාණන් වහන්සේ අහස්ථලයේ දෙවිවරු දෙව්‍යවිමාන මවනවත් මේ ග්‍රාමයේ අලුතිෙන් නිවෙස් සිදිවෙනවත් තතාගතයන් වහන් සි දුටුවා. එසේ දැකලා ආනන්ද හාමුදුරුවන්ට සිහිපත් කලාා ආනන්ද අළුයම් කාලේ බොහොම ලස්සන දෙයක් මම දැක්ක දෙවිවරු දිව්‍ය විමාන මවනව අහස්තලි. සමහරක් දෙවිවරු විශාල දිව්‍ය විමාන මවනව වගේම තවත් සමහර දෙවිවරු බොහෝම අල්ප වූ මධ්‍ය වූ ස්වභාවයේ දිව්‍යවිමාන මවාගන්නවා. ඒ වගේම මම දැක්කා ඒ ආසන්නයේ ග්‍රාමයක් නගරයක් ඉදිවෙනවා. කුමක් ද ආනන්ද ඒ ස්වාමීනි සුනීද වස්සකාර දෙදෙන, පාටලී නගරය නිර්මාණය කරනවා. ඔවුන්නේ නිර්මාණය කරන නගරයට අධිගගෘහිත වෙනවා ඇති ස්වාමීණ දෙවිවරු සිහිපත් කලා උන්වහන්සේ. ඒ වෙලාවේ, මහේ සකා දේවතා පරි ගහංති, මහේෂාත්කෙ දෙවිවරු ඇල්ම බැල්ම යොමු කරනව මේ නගරයට මේ නගරය දිනෙන්දිින දිනෙන්න්දිින ඉක්මනින් ඉදෙවුණ. බුදුරජාණන් භහංසේ වැඩම කලා කියපු කාරණාව දැනගත්තු, සුනීද වස්සකාර දෙදෙන තතාගතයන් භහංසේගේ හමුවට ඇවිත් වන්දනාමාන කරලා පසුදා දානයට ආරාධනා කලා. ධනට ආරාධනා කරපු වෙලාවේ තතාගතයන් වහංසිධානය භාරගෙන පිළිගෙන පසුදාදාානයට වැඩම කලාා. වැඩමකරපු වෙලාවෙ මේ කාරණාව සිෙහිපත් කලා. නුඹලමේ ඉදිකරන මේ නගරය දෙවිවරු දිවැසිං බලන තැන දෙවිවරු දෙව්‍ය විමාන මවාගෙන නුඹලගෙ මේ එක් නිවසට අධිගෘහිත වනා. එසේ අධිගෘහිත වුුණ දෙවිවරුන්ට යස්මිින් පදේශයේ කප්පේති වාසං පණ්ඩිත ජාතියා. යම් ප්‍රදේශයක. යමෙක් නිවසක් ඉදිකරනවනං, එසේ ඉදිකරන නිවසට සීලවන්තේ තත්ත භෝජෙත්වා සංඥතයේ බ්‍රහ්මචාරයේ, සිල්වත් ගුණවත් ඇත්තන්ට සංග්‍රහ කරලා ලැබෙන පින. ඒ ඇත්තන්ට අනුමෝදං කෙරේීමෙන් මහත් ප්‍රමෝදයකට පත්වෙනවා. එසේ තමන්ගේ නිවෙස්වලට අධිගෘහිතබන දෙවියන්ට යාතත්තදේවතා ආසුන් තාසං දක්කි න මාදිසේ. තා පූජිතා පූජයන්ති මානිතා මානයංති නං. එසේ තමන්ගේ නිවෙස්වලටත් අධිගෘහිත වෝ දෙවිවරුන්ට පින් අනුමෝදං කරනවනං ඒ ඇත්තෝ ඔය ඇත්තන්ට ආශිර්වාද කරනව කියල සිහිපත් කළ. තතෝනං අනුකම්පංති මාතාපුත්තංභ ඌරසං දේවානුකම්පිනෝ පෝසෝ, සදාබද්‍රාණි පස්සති. හැමදාම නිරන්තරයෙන් එසේ පින්දහම් සිද්ධ කරලා ඒ ඇත්තන්ට අනුමෝදං කිරීමෙන් ඔබවද ඒ ඇත්තු ආරක්ෂා කරනව කියල වදාලා. එදා, ඒ බුක්තාානු මෝදනාව අවසන් කරලා අනුසාසනාව එසේ සිද්ධ කලා. පින්වන්ත ඔබට පි සිහිපත් කරන්නේ පළවෙනි කාරණාව බන්ධනයන්ගෙන් නිදහස් වෙලා සීලයක් තුළ පිහිටලා පින්කමක් කරලා ඒ පින දෙවිවරුන්ට අනුමෝදන්කිරේමෙන්. ඔබව නිරන්තරයෙන්ම යහපතකරා යොමුකරබන යහපතකරා පමුණුවන මගක් හෙළිකරලා දෙන්නට. ඒ ඇත්තුොත් ආශිර්වාද කරනව කියනෙ එක නිවැරදිව වටහා ගතයුතුයි. එනිසා මේ හිමිදිරි උදෑසනින් පිින්වන්ත ඔබට අපිදේශනා කළේ, සීලාදි ගුණධර්මයන්ගේ පිහිටලා ජීවිතය සාර්ථක කරගැනීමත් නවබන්ධන නිසා ඇතිවන විපතින් නිදහස් වෙන්නටත් කියන කාරණ. එසේ ඒ කාරණාවත් සිහි පත්කරමින්, ධර්මානු ශස්සනාව නිමාවට පත්කරනු ලබනවා. ජනිත වූ පිින්බලයන් ෂ්ටකාමිහිතකාමි සම්්‍ය දෘෂ්ටික දෙවිවරුන්ට අනුමෝදං වේවා, සැදැහැති පිින්වන්තු ඔබටද මේ පින පිහිටාවා. ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට මේ පින එකසේ සමසයේ පිහිට පිණිසම පවතිවා කියන ප්‍රාර්ථනාව ආශිර්වාදය, සිදු කරනු ලබනවා ಆකා සටඨಚ බುම්මට්ట දේවානාග මහිද್ಧකා පޏంతඅනු මුೂದಿತವ ಚిරන්රಕංතුುಲುකසාසනං ಆකා සටඨಚ බುම්ම්ట දේවානාග මහිද್ಧಿකා Pu menyangt mudhiwa ちrak kang තුुລkeසාசang akaສhat ce buමatta දvanනාග මhídikका pu menyangtanga mudhiວ່າ ちrak kangතුु ລkeසාසන හර්මය ශ්‍රුවණයට එක්කෝ සකල ලෝවාසේ ඔබ සැමට මේ කුසල් මහිමය අනුමෝදන් වේවා